විකුටියක් කෙවුවාම ඒ පාර වලකලා ඊට පස්සේ හරස් චොල්ලේ පාරක් හරි මැදට දේවලට ගරුවොත් ඕනම මිනිහෙක් සති කීපයක් වුණත් සිහි විසඥව ඉන්න පුළුවන් वर्ण अमिल බැලුම්ගලට ආපු අමුත්තා අතීතයේ මේ අංගම් පිටියේ බාරව හිටපු නිලම කෙනෙක්ගේ පරම්පරාවට අයිති කෙනෙක් කියලා අපේ පොත්පත්වල කියවෙනවා. ඕගුර්තම අර වන්දනාකරු අපිට නිතර නිතර ඉඟි කරේ ඔය කියන කාශ්මීර ගැන වෙන්න පුළුවන්. ඔය සන්නාසියා ඉඟි කළේ විවාහයක් ගැන अनागते विवाह अनुतुरा එයා අපේ අංගම් පිටියට ඉන්න ගුරුතුමාගෙන් අවසර ඉල්ලුව නේද? ඔව්. අපි එයාට අවසර දෙමු. ඒත් ඔයගොල්ලෝ විශේෂයෙන්ම වර්ණ ඇයගෙන සෝදිසින් ඉන්න ඕන. भंडार दिख रहा शांति कर्म कर भूपति मम हेमदे हे भाई हरियट खडन गल गुह मुखद तीयन हे भाई सकन तन मगे तीयन हेमतमा भूपति मे नियम गल गुह संपूर्ण विस्तरे राजकरण वल तीन अंदर विश्वास ओ इतने विवाह है क्या ना बड़े ताम वाला वो इम्पीरियल रखने ये मैं ना भूपति अब मेहमान करूं अभी देंगे अनुमान करने गुहा हुआ फिर पुपरोला बालू मुझको तो भूपति देंगे मैं मटर दिगिन दिगटम है मैं कुंता तू वितर रंधीले इंद बहने
කලබල වෙන්න එපා ගුරුප්පු මම ගුරුප්පුට හොඳට කියවන්න දැන් ගිහලා රෙස්ටුරන්ට් එකට වෙලා ඉන්න මම එපතරේ නමට කතා කරන්න තියෙනවා ගමන් යදින තැනක අයියා ඉන්නවා කියලා හිතර දැනුණා. අම්මා තවම අයියා ගැන කියවනවා. හිතර දැනුණු ඉසව්වක් ගැන බලලෙන්න හිතුණා. දැන් භාවනා කරන්නෙත් නැති නිසා වෙන යමක් ගැන කියන්න එනවා කියලා මං හිතේ. යමක් වෙන්න කලින් අපේ අයියා ගැනයි ඔහගේ අම්මා ගැනයි බැලුවොත් හොඳයි කියලා හිතෙනවා. අම්මා ඉන්නේ ඉසව්වක්ගෙන දැම්මම දන්නවා. එහෙන් පණිවිඩයක් එනකන් ඉන්නේ. එහෙම නැතුව අමතක වෙලා නෙමෙයි. මම යන ගමන ගැන කියලා යන්න ආවේ. තනියම යෑමේ අපහසුාවක් නිසා නෙවෙයි. ඔය ගමනට මාත් එන්න. තනියම යවන්න අකමැති කමකට නෙමෙයි. පොඩ්ඩක් හිතන්නේ මෙයා ගිහිල්ලා ඒක සාදෙත් අවුල් කරලා තියෙන්නේ. මොකද සෙනෙත්ම දුව කැමති නෑනේ කවුරු කිව්වත් බැඳලා පිටරට පදිංචි කියන්න. භූපති සර් සෙනෙත්ම මිස්ගෙන් ගැලවෙන්න කැමැත්තෙන් ඉන්න බව හැම කෙනෙකුටම තේරෙනවා. නෝනා ගිහිල්ලා ප්‍රින්සිපල් මැඩම් හම්බ වෙන්න. අයියා මේ විදිහට වැඩ කරන්නේ ඇයි කියලා සංජනට උනත් සැක හිතෙනවනේ අයියා. භූපති සර් කටයුතු කරන්නේ දෙන්න සහෝදරයෝ නෙමේ වගේ හිතලා. මම දැන් දුව බලන්න යනවා. අර කැබ් එකට කතා කරන්න අයියා. Oh,
मैं फोटो एक ही इनके नाव देखा लती है ना वधू मैं मके नेक नांगी टी ने नो नो महत्त्व है बे इतनी हो मौये वागे की ने क्लोरिया के दामागे ना खाऊं तो ऐन ने गिया ये मकड़े देह में दागने आने बिजनेस वाला तरह यानो वानो नो महत्त्व हाँ इतनी मुझे मार्डांग मुले तो तामत ये आरांगी मैं आओ मधू मौये व ඔයි කියන්නේ බොරු වෙන්නත් පුළුවන්. ඇත්ත වෙන්නත් පුළුවන්. මගේ අය ජීවිතුන් අතර බා මට දැනෙනවා. මම පුදුම සමාජයක් නේද අපි ඉස්සවගෙන් පිට තියෙන්නේ. කියන් අරගෙන ගියා කිව්වේ අපේ අයියා නා එයා ඉන්න ඕනේ නැඳුන් කඳුරක නේද ඒ කිව්වේ ඇත්තක් නොවෙන්නත් පුළුවන් ඒකයි මම තව තැනක බලමුයි කියලා කිව්වේ පුතාලා විවාහ වුණාට පස්සේ පිටරට පදිංචි වෙන්න කියලා අපේ පුතා කියපුවා ගණන් ගන්න එපා පුතාට ඕන තැනක පදිංචි වෙන්න බූපති मैं दुआई अतरे नोहंदाक्तिया नो अकेला आपेर देनना मेड़ा एवना टापी एक एच्छर गनांग आते ने मेड़ा ए अत्विवाह एकड़ सूदाना मेड़ा इत कालें मैं काटे इत्तु केरनवाना आपेले एस्ती नंदे मामे इत कालें एहे गिहिल्ले हे रस्सावें अस्वेला एंडोनी एकटे हेटी काले नंगत वेन्ने मैडम अभी मैं कटयुत गेनाई मैडम गेनाई लोकू विश्वास त्यागे नी विश्वास मैडम पुता දැන් අයියා අන්තිමට කවදාම විවාහ වෙන්න තීරණය කළේ මං ඒ ගැන ඔයාට පස්සේ කියන්නම්කෝ දුව ඇයි ඒ ගැන අයියා මට කියන්න එපා කිව්වද නෑ නෑ අයියා බඳින්න යන්නේ මේ ගුල්ලුත් දන්න පවුලකින් ඒකයි පස්සේ කියන්නම් කිව්වේ ඉතින් අම්මේ ඒ ගැන කවදරි දවසක මෙගලන් දැනගන්නවනේ ඒකත් තාම හරියට ස්ථිර නෑ පුතේ
බණ්ඩාර වනසුන්දරට එන්නේ කියලාද ඔය ටික කිව්වේ? මමනේ මේ කාරණේ මුලින්ම කතා කරන්න ගිහින්. ඒත් වලව්වෙන් මේ වෙනතුරු කිසිම පිළිතුරක් දීලා නැහැනේ. හරි. මම අද ඉස්තිතම දුවගෙන් අහලා හෙට පිළිතුරක් දෙන්න. මොකක් හරි විපත්තියක් වුණාට පස්සේ නම් පිළිතුරක් දීලා වැඩක් වෙන්නේ නැහැ. දුව පොඩ්ඩකට මෙහාට ආවනම් මේ වනසුන්දර මහත්තයා කියන දේ අහන්නකෝ. මම හදිසියෙ ගියා බණ්ඩාර මහත්තයා හම්බ වෙන්න. මේ විවාහය ගැන පිළිතුරක් ප්‍රමාද නිසා එයාලා ඉන්නේ හරි කලබලෙයි. බණ්ඩාර මොකටද කලබල වෙන්නේ? එයාට නෙමෙයි යෝජනාව ගෙනාවේ. මේ පුංචි මැනිකට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මේ භූපති මහත්තයාගේ ව්‍යාපාර දිනු වෙලා තියෙන්නේ බණ්ඩාර මහත්තයාගේ ශාන්ති කර්මයෙන්. දැන් මට මොකද්ද කියන්නේ? වනසුන්දර මහත්තයා කියන්නේ මට ශාන්ති කර්මයක් කරගන්න කියලාද? විවාහය නොකරනොත් මොකක් හරි ගුරුකමක් කරයි කියලා මට බයයි. එතකොට බණ්ඩාර ගුරුකමක් කරයි කියලා බයෙන් මම විවාහ වෙන්න ඕනේ. එහෙමද මේ කියන්නේ? පුංචි මැනික මේ විවාහයට අකමැති වෙන්නේ ඇයි කියලා මට හිතා ගන්නවත් බෑ. මගේ ජීවිතේ මං ගන්න තීරණ ගැන වනසුන්දරට හිතා ගන්න පුළුවන් කමක් තියෙන්න ඕනෙත් නෑ. පුංචි මැනිකගේ මේ වැඩවලින් මොනව වෙයිද කියලා හිතා ගන්න. අහස් පොළොව පඳුගිරි තුරු දෙතරල කිසිලන විලසට පිසෙස් අකුණු කෙල දහස වසනා විලසින් එක විට දොලස්ව කෙලිමින් අංගම් පරණම්මා යම් සිවුසට සරොස් පාපු රුපුරු පුරන් පොඩි කර යත යුත වැටයට ආ